ඇත්තටම අපි චීනයට මෙහෙම ණය වලට බර වෙලා තියෙන්නේ චීනේ වර්ධන නිසා නෙමෙයි. අපි මේ ණය උගලට අහුවෙලා තියෙන්නේ අපේ වර්ධන නිසායි. රාජපක්ෂ ආණ්ඩුව මොනවද කළේ? රාජපක්ෂ ආණ්ඩුව ගිහිල්ලා ණය අරගෙන වරායවල් හැදුවා, ගුවන්තොටුපළවල් හැදුවා. ඔය ණය උගලට තමයි අපි අහුවෙලා තියෙන්නේ. ඔය කරපු වර්ධන නිසා තමයි අද මේ රට මේ බංකොලොත් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ගෙවන්න බැරි ණය ගන්නවද? ණයක් ගත්තොත් එකෙන් කාලා බීලා ඉන්නවද? ණයක් ගත්තොත් ලොකු සුන්දර මාලිගාවල් කුළුණු නෙළුම් කුළුණු කුළුණු හදාගෙන ඉන්නවද? නැත්නම් ණය ගත්තොත් ඒ ණය යොමු කරලා ආදායම උපදවනවද? රාජපක්ෂලා මේක විනාශ කළා. මට මතක අවුරුදු කීපයක් රුඩිදී මමත් මන්ත්‍රීවරු කීපයක් එක්ක එතනට ගියා. ගියාම අපිට තර්ජනයක් කළා. පිස්තෝලයකුත් තරං ආව කවුද එක්කෙනෙක්. තර්ජනය කළා. අපි ගියේ එතනට දූෂණය නිසා, ඒ වගේම තීරණය, ආර්ථික තීරණයේ වැරදි නිසා. සමහර මේ තීරණ දේශපාලඥයන් නූගත් දේශපාලනයන් මේ තීරණ ගත්තාම රටට වෙන විපාකය සමහරට අවුරුදු 10ක් 20ක් යනවා. ඒක තේරුම් ගන්න. අද රට ඒ තත්වයට බැහැලා තියෙන්නේ ඒ හේතුව නිසායි. අහක තියෙන රොකට් ලංකාවට ගෙන්න ගන්න නෙමෙයිද මේ හදන්නේ? අපි විශේෂයෙන්ම ප්‍රවේශම් වෙන්න ඕනේ ඔය පැති ගන්න වැඩෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද අපි කුඩා රටක්. අපේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලිව තියෙන්න ඕනේ සාමකාමී ස්ථාවර ලෝකයක් කලාපයක් ඇති කර ගැනීමට. අපි එතන ඉන්න ඕනේ. අපි බලන්න ඕනේ අපේ න්‍යාය පත්‍රය. අනිත් අයගේ න්‍යාය පත්‍රය නෙමෙයි. අපේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන තැනක් ඇවිල්ලා අපේ ආර්ථිකයට තියෙන බලපෑම. අපි බලන්න ඕනේ අපේ මිනිස්සු අපි කොහොමද ආරක්ෂා කරන්නේ. මැද පෙරදිග වැඩ කරන අය ආරක්ෂා කරන්න පුළුවන් සාමයේ තියෙනවනම් තමයි. මොකද අපි පැති අරගෙන යුද්ධයකට ගිහිල්ලා ඒ අයව ආරක්ෂා කරන්න බෑ. ඒ අයගේ ආදායම නැති වුණොත් 10%කට වැඩිය ඉන්නවා මේ රටවල් වල ලංකාවේ ජනතාව. ඒ කියන්නේ එතන විතරක් ඉන්න මිලියන 2ක් විතර. ඒකට හිතන්න පුළුවන් මේ මිලියන 2 පවුල් වලට තියෙන බලපෑම මොකක්ද කියලා. ඒතර මං කියවල්ගේ අපනායනය වගේ දේවල් කඩා වැටුනොත් ඒ වගේ දේවල් උගාක බලපාන්නේ කුඩා වතු හිමියන්ට තමයි බලපන්නේ. අපේ න්‍යාය පත්‍රෙ පැහැදිලි වෙන්න ඕනේ. හරිද? අපිට එක එක පුද්ගලික අදහස් තියෙන්න පුළුවන්. එක එක දේවල් ගැන විශේෂයෙන්ම යුද්ධයක එහෙම තියෙන්න පුළුවන්. නමුත් රටට ඇති වෙන බලපෑම බොහොම ඍණයි. ඒ නිසා රට බොහොම ස්වාධීනව අපේ එක්සත් ජාතීන්ගේ සමුළු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම අනුව අපේ ක්‍රියා කරන්නට ඕනේ. ඒ වගේම අසල්වැසි රටවල් එක්ක සුහදතාවයෙන් අපි එකට වැඩ කරන්න ඕනේ. මම හිතන්නේ මේ මූලධර්ම අපි අනුගමනය කරන්න ඕනේ. ඔබතුමා කිව්වා වගේ එක එක කොටස් වලට ඉතින් එක අදහස් තියෙන කල විශේෂයෙන්ම සිවිල් සමාජයේ. නමුත් මම හිතන්නේ ආණ්ඩුව පැත්තෙන් එහෙම ක්‍රියා කරන්න ඕනේ. ඒ වගේම ඊළඟ ආණ්ඩුව සමග ජන බලවේගය. ඉතින් අපි ආණ්ඩුවක් වගේ හිතන්නේ අපි ඒ අනුව ක්‍රියා කළ යුතුයි. අනිවාර්යෙන්ම මේ රටට එන හැම සංචාරකයෙක්ම ආරක්ෂා කරන්න රජයට වගකීමක් තියෙනවා. ඒක දෙකක් නැහැ. කවුරු හරි නීතිය කඩ කරලා සංචාරකයෙකුට තර්ජනය කළොත් ආණ්ඩුව ක්‍රියා කරන්න ඕනේ, වහම ක්‍රියා කරන්න ඕනේ. කවුරු වුණත් කමන්නේ නැහැ. රටේ නීතිය තමයි අපි ක්‍රියා කරන්න ඕනේ. මේ ජාතිය කුලය ආගම දිහා බලලා නෙමෙයි, විදේශිකයෙක්ද කියලා නෙමෙයි. අපේ සංචාරක ව්‍යාපාරේ ගොඩ නගනවා නම් ලෝකයට අපි දැනුම් දෙන්න ඕනේ මේ රටේ ඕනම සංචාරකයෙක්. ඕනම රටකින් වෙන්න පුළුවන් සංචාරකයෙක් හැටියට එනවා නම් අපි ආරක්ෂා කරනවා. ඇයි අපි ඒක කරන්නේ? අපේ රටේ යහපතට ඒක අපි කරන්නේ. අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න ගන්න, අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ ඉන්න අයගේ රැකියාවල් ආරක්ෂා කරන්න අපි ඒක කරන්නේ. අපේ න්‍යාය පත්‍ර අපිට පැහැදිලි වෙන්න ඕනේ. ඉතින් ඒකට ඉඩ දෙන්න බෑ. දැන් ඊශ්‍රායලයෙන් එන සංචාරක ප්‍රමාණය ස්වභාවයෙන්ම අඩුවේ. යුද්ධයක් තියෙනවා නම් ඉතින් ඒ රටවල් වල තියෙනවානේ ස්වභාවයෙන් මේක අඩුවේ. හැබැයි මේනේ හැමෝම අපි ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් ඔබතුමා එහෙම එකක් වෙලා තියෙනවා කියලා කියනවනම් මම කියනවා රජයට එක ගැන හොයලා බලලා ක්‍රියා කරන්න. මැතිවරණ කොමිෂන් පුංචි තන්ත්‍රයකට සල්ලි ඉල්ලලා තියෙන එක මම දැක්කා. මම හිතන්නේ ඒක හුඟක් හොඳයි. මොකද මැතිවරණ කොමිෂන් ස්වාධීනව ක්‍රියාත්මක ඕනේ වෙන්න ඕනේ. ඒකට කොමිසමක් කියලා කියන්නේ. ඒක අනිවාර්යෙන්ම ඒ පුංචි ඡන්දය කියන නගර සභාවල් වල පළාත් පාලන ආයතන වල ඡන්ද තියන්න ඕනේ. මේ රජ ඡන්ද දාන අයගේ පුරවැසියගේ ස්වෛරියත්වය උල්ලංඝනය කරලා තියෙන්නේ ඡන්දය පස්සට දැමීමෙන් ප්‍රමාද කිරීම උල්ලංඝනය කරලා තියෙන්නේ. රටක නායකයන්ට තීරණය කරන්න බෑ ඉලෙක්ෂන් මැතිවරණ කවුද තියන්නේ කියලා. අපි එකෙන් අයින් වෙන්න ඕනේ.
ඒක ජනතාවගේ අයිතිය මොන ආණ්ඩුවක් තිබුණා ජනතාවගේ අයිතිය මම කියන්නේ ඒක ගල් අකුරෙන් දැන් අපි ව්‍යවස්ථාවටම දාමු මොකද මේ රටේ නායකයෝ එක එක මේ බොරු කතාවල් කියලා ඒගොල්ලන්ට සුසුසු නැතිකොට එක එක ඡන්ද පස්සට මැතිවරණ දාන එක දැන් නෙමෙයි අවුරුදු 40කටම වෙලා තියෙන වැඩක් ඒක කරන්න දෙන්න බෑ ඉතින් මැතිවරණ කොමිෂන කරලා තියෙන වැඩේ හරි ඉල්ලා තියෙන ප්‍රමාණයත් මුදලත් බොහොම ස්වල්පයි ඉල්ලා තියෙන්නේ මිලියන බිලියන 2.2 ඉල්ලා තියෙන්නේ කියන්නේ ඡන්දේ තියන්න පටන් ගන්න පුළුවන් බිලියන 2.2 ගේ මගේ අම්මේ අර 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 මොකද්ද සීනි වලින්ම අපිට පළවෙනි අවුරුද්දේම බිලියන 15.9ක් නැති වුණා. ඉතින් මොනවද මේ කියන්නේ? ඔය බොරු කතාවල් කියලා බොරු කතාවල් කියලා සල්ලි නැහැ කියලා අර ඡන්ද නොතියන එකෙන් ඔය ඡන්ද වලට අත ගහන්න එපා. දැන් එක ඡන්ද දෙකකට අත ගහලා තියෙන්නේ ජනාධිපති වර්ණය හිතන්නවත් එපා අත ගහන්න කියලා. ජනාධිපති වර්ණය කල් ආරෙන්න අපි කවදාවත් එකඟ වෙන්නේ නැහැ. කවදාවත් එකඟ වෙන්නේ නැහැ. අපි කියන්නේ ඡන්ද ඉක්මනට තියන්න ඒ විතරක් නෙමෙයි මහා මැතිවරණයක් ඕන නම් දැන් උනත් තියන්න කියලා අපි ඉල්ලනවා ආණ්ඩුවේ